ආයිබෝන් හරිදි හරියට ගිනින්නේ සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම රුවනි කාකුමාරදාස ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත අටවන පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි ස්වෛරී ආරක්ෂිත සහ නිදහස් රටක් බිහි කිරීමට නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ජනපති අවධාරණය කරයි ගුවන් හමුදාවට අයත් යානයක් හපුතලේදී කඩා වැටේ අනතුර වළක්වා ගැනීමට නියමුවා දැරු දැඩි උත්සාහය කලකට පසු හමු වූ මිතුරන් මංගලගේ ප්‍රතිත්‍රස්ත පනත දිනේෂ් අහෝසි කරයි ප්‍රථමින් දේශීය පුවත් අටවන පාර්ලිමේන්තුවේ සිවන සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීම අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එහිදී ජනාධිපතිවරයා සිය රාජාසන කතාව සිදු කරමින් ප්‍රකාශ කර සිටියේ රටේ ස්වෛරීභාවය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ව්‍යවස්ථා වෙනසක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් මතුව තිබෙන බවයි. ඉකුත් දෙසැම්බර් මාස දෙවනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය අවසන් කිරීමෙන් අනතුරුව අටවන පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ආරම්භ කිරීම අද පෙරවරුවේ සිදු වුණා. කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණීම ප්‍රථමයෙන් සිදු වූ අතර එන අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මැතිනිය පාර්ලිමේන්තුව වෙත සම්ප්‍රාප්ත වුණා. इन अनतुरुव जनाधिपति गोठाभय राजपक्ष महता सह जनाधिपति आर्या अयोमा राजपक्ष मेतिनिय पार्लिमेंतु पारिश्रय वेत पेमिनिया मेहदी सांप्रदायिकव सिदु करण अश्वारोहकिन पेरटु करगत विशेष रात पेरहर हो त्रिविध हमुदा उत्तमाचार एतुलु आचार वेडिमुर पवत्वीम जनपति नियमेन अतिटुवा तिबीम विशेषत्वयक जनाधिपति गोठाभय राजपक्ष महतागे पेमिनीमत् समगम जनपति दजे उडुकुमु किरीम सिदुना इन अनतुरु वै जनाधिपति वरया पिलिगनमिन जयमंगल गीत गायना कले සෙන්කෝලේ රැගත් වේත්‍රධාරී පෙරටු කර ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කතානායක කරු ජයසූරිය මහතා එන අනතුරුව සභාව වෙත පිවිසුණා. අතිගරු ජනාධිපතිතුමා සභාවාරයේ ආරම්භයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුලසුන හෙබ වූ අතර එහිදී ජනාධිපතිතුමන් විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඉදිරිපත් කරනු ලැබුවා. මේ උත්තරීතර සභාවේ අසුන්ගෙන සිටින ඔබ කුමන පක්ෂයකට අයිති වුණත් අප සියලු දෙනාගේම මූලික වගකීම වන්නේ මේ රටේ ජනතාවගේ සුබසිත වෙනුවෙන් ක්‍රියා කිරීමයි. පිටිසර ගම්මානයක් වූ මැදමුලන මූලාශ්‍ර කරගත් පරම්පරා තුනක රාජපක්ෂවරු ඡන්දයෙන් පත් වූ මහජන නියෝජිතයන් ලෙස සේවය කොට තිබෙනවා. මේ කාලය තුළ මන්ත්‍රීවරු, නියෝජ්‍ය ඇමතිවරු, කැබිනට් ඇමතිවරු, නියෝජ්‍ය කතානායකවරේ, කතානායකවරේ, විරුද්ධ පක්ෂ නායක අගමැතිවරේ පමණක් නෙවෙයි ජනාධිපතිවරු දෙදෙනෙක්ම අප ගැන විශ්වාසය තැබූ මේ රටේ පොදු මහජනතාව විසින් තෝරාපත් කරගෙන තිබෙනවා. රුහුණේ සිංහයා වශයෙන් හැඳින්වූ ඩී.එම්. රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවට පැමිණි මුල් දිනේ සිට කුරහන් පැහැය ඇති
සාටකයක් පළඳ සිටියා. එම සාටකයෙන් එතුමා සංකේතවත් කළේ ගිරුවාපත්තුවේ කුරකන් ගොවියන්වයි. ඩී.එම්. රාජපක්ෂ මැතිතුමාගෙන් පසු මගේ පියා ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා එතුමාගෙන් පසු පාර්ලිමේන්තුව නියෝජනය කළ රාජපක්ෂ පවුලේ අනෙකුත් සමාජිකයන් සියලු දෙනාමත් මේ කුරහන් පාඨ සාටකය පළඳ සිටියා. මා ඒ සාටකය අඳින්නේ නැතිවත් මා නියෝජනය කරන්නේ මේ රටේ පීඩිත ජනතාව වෙනුවෙන් සෑම විටම කැප වූ කුරහන් සාටකයෙන් සංකේතවත් කරන ගැඹුරු දර්ශනයමයි. මට ඡන්දය දුන් ජනතාවට අවශ්‍ය වුණේ මේ රටේ දේශපාලනික සංස්කෘතියේ ප්‍රබල වෙනසක් කරන්නටයි. ජාතිවාදය මත පදනම් වූ දේශපාලන න්‍යායපත්‍ර ජනතාව ප්‍රතික්ෂේප කළා. තවදුරටත් රජුන් තනන්නන්ගේ භූමිකාව රඟපාමින් රටේ දේශපාලනය හසුරුවන්නට කිසිවෙකුට ඉඩ නොතබන බව බහුතර ජනතාව ඔප්පු කළා. මා ආරාධනා කරනවා අදාළ දේශපාලකයන්ට මේ යථාර්ථය තේරුම් ගන්න කියා. පසුගිය කාලයේ පටු දේශපාලන අරමුණු මුල් කරගෙන කළ දේශපාලනය දැන්වත් පසෙ කළා. ජාතීන් අතර බේද වපුරවනවා වෙනුවට එකට එක්වී ජාතිය ගොඩනැගීමේ කර්තව්‍ය සඳහා එකතු වෙන ලෙස මා ඉල්ලා සිටිනවා. අපේ රටේ උත්තරීතර විරස්ථාවට අනුව මගේ දූර කාලය තුළ රටේ ඒකීයභාවය ආරක්ෂා කරන බවත් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවත් ඕනෑම පුරවැසියෙකුට තමන් අභිමත ආගමක් ඇදහීමේ නිදහස සෑම විටම සුරකින්න බවත් මෙහිදී ප්‍රකාශ කරන්නට කැමතියි. මෙම පාර්ලිමේන්තුව යලිත් වතාවක් ජනතාවගේ සැබෑ ගැටලු සාකච්ඡා කරන ජාතික ප්‍රතිපත්ති සංවාදයට ලක්කරන විවස්ථා දායකයේ වගකීම නිලස ඉටු කරන ආදර්ශමත් ස්ථානයක් බවට පත්විය යුතුයි. මහජන නියෝජිතයෙකුගේ මූලික වගකීම ජනතා සේවය. අපට ලැබී ඇති තනතුරු වරප්‍රසාදයන් නොව වගකීම් බව අප සියලු දෙනාම මතක තබා ගත යුතුයි. අපේ ප්‍රතිපත්ති අතර ජාතික ආරක්ෂාවට ඉහළම ප්‍රමුඛත්වයක් හිමි වෙනවා. ජාතික ආරක්ෂා යාන්ත්‍රණය නැවතත් ශක්තිමත් කරන්නට අවශ්‍ය පියවර අපි දැනටමත් ගෙන තිබෙනවා. අපේ මව්බිම ත්‍රස්තවාදයෙන්, අන්තවාදයෙන්, පාතාල ක්‍රියාකාරකම් වලින්, සොරබියෙන්, කප්පම් කරුවන්ගෙන්, මත්ද්‍රව්‍ය උදරින්, සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කරන්නන්ගෙන්, කාන්තා හා ළමා හිංසනයෙන් තොර සුරක්ෂිත රටක් කරන්නට අවශ්‍ය සියලු පියවර ගන්නට කටයුතු කරනවා. අපේ මූලික අරමුණ ඵලදායි පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, විනයගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් ඇති කරලීමයි. සංවර්ධන ක්‍රියාවල ප්‍රතිලාභ රටේ ජනතාවගේ සෑම කොටසකටම බෙදී යන බවට අපි වග බලා ගත යුතුයි. ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන ජනතාවගේ ප්‍රතිචාරය සොයා බැලීමට ඡන්දයක් එනතුරු බලා සිටින්නට අවශ්‍ය නැහැ. දුප්පත්කම නැති කිරීම අපේ රජයේ ප්‍රමුඛතාවක් ලෙස සලසනවා. අපේ ඉලක්කය ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදයේ උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට නම් රාජ්‍ය පරිපාලනයත් නිසියාකාරව ක්‍රියාත්මක විය යුතුයි. රාජ්‍ය ආයතන ලාභදායි හා කාර්යක්ෂම ලෙස පාලනය කිරීම සඳහා ඉහළ තනතුරුවලට සුදුසුසන් තෝරා ගැනීමේදී අදාළ ක්ෂේත්‍රය පිළිබඳව දැනුමක් හා වගකීමක් දැරීම සඳහා සුදුසුකම් ඇති අය පත් කරන බවට අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළා. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක සාර්ථකත්වය රඳා පවතින පදනම වන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවයි. 1978 සිට 19 වතාවක් සංශෝධනය වී ඇති අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ඇති අවිනිශ්චිතභාවය, ව්‍යාකූලත්වය නිසා වර්තමානයේ ගැටලු රැසක් නිර්මාණය වී තිබෙනවා. අපේ රටේ සුරක්ෂිතතාවය, ස්වෛරීභාවය, ස්ථාවරභාවය හා ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමට නම් දැනට පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යම් වෙනස්කම් සිදු විය යුතුමයි. සමානුපාතික චන්ද්‍රකමය තුළ ඇති සාධනීය ලක්ෂණ රැකගන්නා අතරම පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවයද ජනතාවගේ ඍජු නියෝජනයද තහවුරු කිරීම සඳහා වර්තමාන මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් අවශ්‍ය වෙනවා. ඉලක්කම් වලින් මැතිවරණ ජයග්‍රහණ වාර්තා කළ හැකිවද පැහැදිලි තීන්දු තීරණ ගත නොහැකි අන්තවාදයේ බලපෑමට නිරන්තරයෙන් යටපත්වන අස්ථාවර පාර්ලිමේන්තුවක් රටකට සුදුසු නැහැ. ජනතා පරමාධිපත්‍ය තහවුරු වන ප්‍රබල විධායකයක්, ව්‍යවස්ථාදායකයක් සහ ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම ව්‍යවස්ථා වෙනසක් තුලින්ම විසඳා ගත යුතුයි. අප සෑම රටක් සමග මිතුරුදම් පවත්වා ගැනීමට උත්සාහ කළ යුතුයි. නමුත් කිසිම විටක අපට අපේ ස්වාධීනත්වය පාවා දෙන්නට බැහැ. රාජ්‍යතාන්ත්‍රික සමතතාවලදී හෝ ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනුවලදී කිසිදු විදේශ රටක් හමුවේ දනින් නොවැටෙන, රටේ ස්වෛරීත්වය හැම විටම ආරක්ෂා කරන, ඕනෑම රටක් සමග සමතත්වයෙන් ගනුදෙනු කරන, දේශීය අභිමානය සුරකින ගෞරවාන්විත පාලනයක් අපි ස්ථාපිත කරනවා. මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙන, මට මගේ රට ගැන දැක්මක්
තිබෙනවා. ඉතිහාසය විසින් වත්මන් පරපුර මත පවරා ඇති ඓතිහාසික වගකීම බාර ගන්නට මා සමග එක්වන මෙන් ඔබ සියලු දෙනාගේම මා ඉල්ලා සිටිනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජාසන කතාවෙන් අනතුරුව මැති ඇමතිවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. පාර්ලිමේන්තුවේ පැවති තේපැන් සංග්‍රහයෙන් අනතුරුවයි මෙලෙස ඔවුන් අදහස් පළ කළේ. අද දින පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වී ජනාධිපතිවරයා විසින් රාජාසන කතාව සිදු කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව කෙටි වේලාවකට කල් තැබුණා. එම අවස්ථාවේදී සම්ප්‍රදායික ලෙස තේපෙන් සංග්‍රහය පැවැත්වුණු අතර ඊට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් එක්ව සිටියා. මෙම තේපෙන් සංග්‍රහය ඉතා සුහදශීලී හමුවක් මෙන්ම මිතුරන්ගේ සුහද හමුවක් බවටද පත්ව තිබුණා. අවශ්‍යතාවයක් නැහැ. ආණ්ඩුව හරි දේ කරනවා නම් හරි දේට අපි අගය කළා. ඒකට සහයෝගය දෙන්න අපි ලෑස්ති. ඒ වගේම රටේ ජනතාවට මේ රජයේ ප්‍රජාතන්ත්‍රවාදයට හරස්වීමක් වුණොත් මේ ආණ්ඩුවෙන් ඒකටත් අපි අපේ අහන්න නැගලා ඒකට විරෝධ ගන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ප්‍රතිපත්ති රාමුව ඉතා පැහැදිලිව සිය රාජාසන කතාව තුළින් ප්‍රකාශයට පත් කළා තියෙනවා. ඒ නිසා අපිට සහතිකයි රට හරිමඟට දැන් යනවා කියලා. රටක් ඉදිරියට ගෙනියන්න පේනවා දැන් කියපු දේ කරන්න අමාරුලා තියෙනවා කියලා. මොකද අද නූතන ලෝකයේ එකක් කියලා එකක් කරන්න බෑ. ඉතින් ඒක තුල අපිට විශ්වාසයක් තියෙනවා අප ඉදිරියේ ඡන්දය තුළින් ජයග්‍රහණය කරන්න පුළුවන් ස්වරූපය. මම විශ්වාස කරනවා අපේ රටේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මුළු අදහසම කැටි කරගෙන අපේ රට අලුත් රටක් අලුත් අදහසක් ගේන අලුත් දේශයක් බවට පරිවර්තනය කරන්න අපිට පුළුවන් වෙයි කියලා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිළිබඳව කණ්ඩායමක් හැටියට අපි සාකච්ඡා කරලා ඒ පිළිබඳව අපේ අදහස් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා. මෙච්චර කාලයක් පාර්ලිමේන්තුවේ බෝම්බ ගහනවා කියලා කියපු ජනතාවට දැන් පාර්ලිමේන්තුවේ බෝම්බ ගහීම නෙමෙයි කරන්න තියෙන්නේ. පාර්ලිමේන්තුව තුළ බුද්ධිමත් විදිහට සංවාදය දෙන්න පුළුවන් පිරිසක් පාර්ලිමේන්තුවේ ඉවන එකයි රටේ ජනතාව විදිහට සියලු දෙනා කල්පනා කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම එච්චරම පහසු වෙන්නේ නැහැ. අපි දැකලා තියෙනවා ගොඩක් ප්‍රතිපත්ති ප්‍රකාශ ලියන්න දක්ෂයි, කරන්න අපි දක්ෂතාවයේ ගොඩක් පිරිස අඩුයි. ඒ වගේම අපි හොඳ දෙයක් කරනවා නම් අනිවාර්යයෙන් මේකට පක්ෂපාත බෙදකින් තොරව අපි සහයෝගය ලබා දෙනවා කියන එකත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ මම ආසාවෙන් ගහන් හිටියාර BM රාජපක්ෂගේ ඉඳලා ඉතිහාසය ගැන කියපු ටිකයි, සාටකය ගැන කියපු ටිකයි, ඒ ටික නම් ආසාවෙන් අහන් හිටියා. අනිත් ඔක්කොම ඉතින් මීට අවුරුදු 5කට ඉස්සෙල්ලා හිටපු ජනාධිපතිත් කියපු කතාවම වගේ තමයි. කිසිම වෙනසක් නැහැ. කියන විදියට ප්‍රතිඵල ලැබෙයිද කියලා මට විශ්වාසයක් නැහැ. සහයෝගය ලබා දෙනවා. හැබැයි ඉතින් ප්‍රායෝගිකව මොන හරි ක්‍රියාත්මක වෙනවා නම් කලින් ආරක්ෂාව ගැන කිව්වා. දැන් අපි ආරක්ෂාව සපයලා තියෙන්නේ කිව්වා. බුද්ධියංශ ප්‍රතිසංවිධානය කරා කිව්වා. තනතුරු දෙකක් මාරු කරා කියලා බුද්ධියංශ ප්‍රතිසංවිධානය කරන්න බෑනේ. ඒක ඉතින් ගැඹුරින් සැලසුම් කළා කරන්න ඕන දේවල්. වැඩ කරන්න බාර දීලා තියෙන්නේ, වැඩ කරන එක තමයි තියෙන්නේ. වැඩ කරන ජනාධිපතිවරයෙක් ඇවිල්ලා තියෙන්නේ, වැඩ කරන ආණ්ඩුව. ඒ නිසා මේ
ඒ බර්දිය දින තනතර දින වැඩ කරන්න ඒක තියෙන යුතුයකංගා වගකීම මම ඉටු කරනවා මේ අවුරුද්දේ තියෙන බලගතුම අභියෝගය තමයි රජයේ ආදායම වගේ තුන්ගුණයකට ආසන්න වියදමක් තියෙනවා ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට වැටුප් බිලයි ඒ වගේම ණය පොලියයි ගෙවා ගන්න රජයේ ආදායම මදි ඉතින් ඒ නිසා අපි බලන් ඉන්නවා ඒක කොහොමද මේ මූල්‍ය කල්පනාකරණය අනාගතයේ සිද්ධ වෙන්නේ කියලා ඒ වගේම රට සුබදායි ඒ වගේම සමාජයේ සුබදායි දේවල් සිද්ධ වෙනවා නම් අපේ සහයෝගය දෙනවා ඒ වගේම යම් යම් දේවල් රට හානි කර දේවල් වෙනවා නම් කතා කරන ඒවා නෙවෙයි මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්නේ වෙන වැඩ නම් රට එරෙහිව ක්‍රියාත්මක වෙන්න අපට කටයුතු මම හිතන්නේ පාර්ලිමේන්තුවට ආපු නවක මන්ත්‍රීවරු හැටියට අපට ලැබෙන ආදර්ශය තමයි අපි අපේ දේශපාලන භූමිකාව ශක්තිමත් කරගන්න අපි යොදාගන්නේ විශේෂයෙන්ම තරුණ මන්ත්‍රී කණ්ඩායම හැටියට අපි සම්පූර්ණම සහයෝගය ලබා දෙනවා මෙය අවුරුදු ගණනාවක් තිස්සේ මේ රටේ හිටිය විශාල ජනතාවක් බලාපොරොත්තු වෙච්ච දෙයක්. ඒයි බලාපොරොත්තු වුණා මෙවැනි දර්ශනයක් ඇති නායකයෙක් එක්ක ප්‍රතිපත්තිමය ප්‍රකාශනයක් ඉදිරිපත් වෙයි කියලා. ඒ නිසා මම ඉතාම සන්තෝෂ වෙනවා හෙට දවසට ගැලපෙන නායකයෙක් අද දවස පාර්ලිමේන්තුව ඇමතීම ගැන. අද පෙරවරුවේ පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව තාවකාලිකව කල් තිබුණු පාර්ලිමේන්තුව පස්වරු එකට යළි රැස් වුණා. එහිදී සභාවේ කටයුතු ආරම්භයේදීම පාර්ලිමේන්තුවේ නව මන්ත්‍රීවරයෙකු ලෙස වර්ණ ප්‍රියන්ත ලියනගේ මහතා දිරුම් දෙනු ලැබුවා. අද පැවති සභාවාරයේදී මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධ වෝහාරික වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිළිබඳව අදහස් පළ වුණා. අටවන පාර්ලිමේන්තුවේ සිවවන සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව පස්වරු එකට කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වුණා. එහිදී අභාවප්‍රාප්ත රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ආසනය සඳහා වරුණ ප්‍රියන්ත ලියනගේ මහතා කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීම සිදු වුණා. ජනාධිපතිතුමාගෙන් ලැබෙන සන්දේශය හත්වෙනි අධිකාරෝ මහජන ආරක්ෂක පනතේ දොළොස්වෙනි වගතියෙන් මාවිත පැවරුණු බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වා ගැනීම සඳහා වන අවශ්‍යතාවයේ සැලකිල්ලට ගනිමින් පළවෙනි උපලේඛන නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් එහි දෙවෙනි උපලේඛන නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වා ගැනීම සඳහා කැඳවන බවට ආඥාවක් නිදු කොට ඇත. කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන පාර්ලිමේන්තුවේ සභානායක ධුරය සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දිනේෂ් ගුණරත්න මහතාද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක තුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජොස්ටන් ප්‍රාන්ජ මහතාද පත්කොළ ලැබී අතව මෙම සභාවට දැන්වනු කැමැත්තෙමි. තුන්වෙනි නිවේදනයේ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා මෙම ගරු සභාව විසින් පිළිගන්නා බව පාර්ලිමේන්තුවට දැනු දීමට කැමැත්තෙමි. විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගරු ගායන්ත කරුණාචලක මහතා පත්කර ඇති බව සභාවට දැනු දීමට කැමැත්තෙමි. අපි ආදරෙන් පිළිගන්නවා නායක මන්ත්‍රීතුමා. ගිය පාර සැසිවාර ඉවර කරන්න කලින් කෝප් කමිටුවේ සමාජිකයෙක් හැටියට අපි අර වෝහාරික වාර්තාව සභාගත කරන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලුවා. කෝප් කමිටුව දැන් තාම පත් කළා නැහැ. ඔබතුමා ගාව මේ වාර්තා තියෙනවා. මම ඉල්ලීමක් කරනවා ඒ වෝහාරික වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කියලා. ක්‍රියාකාරී වුණා මම ඒක අවධානය යොමු කරන්න. හොඳයි. මමත් නැකිල ඉල්ලන්නේ ෆොරෙන්සික් රිපෝට් එක. මොකද මේක ඇයි යටපත් කළා තියෙන්නේ? තාම මේක ඉදිරිපත් කරන්නේ නැතුව. මේකේ වාර්තා පහක් තියෙනවා. කතා කරනවා මේවා ගැන. කරුණාකරලා වහම ඉදිරිපත් කරන්න සුනිල් හඳුන්හෙත්ති මන්තුමාත් ඒ කෝප් එකට සභාපති වශයෙන් පත් කරන්න ඕනේ කියලා අපි යෝජනා කරනවා. ෆොරෙන්සික් රිපෝට් එක දැන්වත් කරුණාකරලා ඉදිරිපත් කරන්න කියන එක ඉතින් අවස්ථාවදී ඉල්ලනවා. මහ බැංකුව මහදවල් හොරා කෑවේ පහුගිය පැවති ආණ්ඩුවේ උදවිය ඒ ඕගොල්ලෝ නෙවෙයිද? ඕගොල්ලෝ නෙවෙයිද මහ බැංකුව හොරා කෑවේ? මහබැංකුව හොරා කෑවේ ඕගොල්ලෝ නෙවෙයිද? මහබැංකුව හොරා කෑ නීල කාස හොරුරල තමයි දැන් මේ මං ඉදිරියේ පෙනී ඉන්නේ. ඒ නිසා අනිවාර්යයෙන් මේ වෝහාරික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න මහබැංකුව හොරා කාපු සියලු හොරුන් අධිකරණයේ හමුවට ගෙනියන්න කටයුතු කරනවා මේ ආණ්ඩුව කියන එකත් අපි මේ වෙලාවට උදාහරණය කරනවා. මහබැංකුව බැඳුම් කර සිදුවීමට අදාළව වෝහාරික වාර්තාව ලබා ගැනීම සඳහා අපි දන්නා ආකාරයට මහබැංකුව ඒ වාර්තාව සකස් කිරීමටම රුපියල් මිලියන 900ක් පමණ මුදලක් වියදම් කළා. අපි
දන්නාකාරයට මේ වහාරික වාර්තාව අනුව නියම හොරු කවුද මොන කාලෙක ඉඳලාද මේවා සිදු වෙලා තියෙන්නේ කාටද මේ මුදල් යොමු වෙලා තියෙන්නේ මොන හේතු නිසාද මේක සිද්ධ වුණේ කියන කාරණා ගැන සවිස්තරව සඳහන් වෙලා තියෙනවා මේ වහාරික විගණන වාර්තාව මහ බැංකුවේ අධිපතිතුමා අපේ කෝබ් ලේකම් කාර්යාලයට ලබා දුන්නේ නොවැම්බර් මාසේ 27 වෙනිදා ආරක සභාව තමයි තීරණය කරන්න ඕනේ එහෙමනම් මේක මොන කාරණාද බලන්නේ කොහොමද කියලා ඒ නිසා අඩුතරමේ අපි මේ ලේකන විවෘත කළේවත් නැහැ කරු කතා නායකතුමනි ඒවා කෝබ් කමිටු ලේකම් කාර්යාලයේ තියෙනවා දෙසැම්බර් 3 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරය කල්තිබීමත් සමග කෝප් කමිටු අහෝසි වෙනවා. ඒතර ඇත්තටම දැන් කෝප් කමිටුවට මේක පරීක්ෂා කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා එහෙමනම් කල යුත්තේ තියෙන ඉතා ඉක්මනින් කෝප් කමිටු සමාජිකයන් යලිපත් කරලා නව සභාපතිවරයෙක් පත් කරගෙන කාරක සභාවේ තීරණයක් ගන්න ඕන. කාරක සභාවේ තීරණයක් ගන්නේ නැතුව මම හිතන්නේ ප්‍රායෝගිකව මේක සභාගත කරන්න ක්‍රමයක් දැන් නැහැ නීතිපතිතුමාගේ ආවරණය නිසා. අපි ලබන සතියේ පක්ෂනායකින් හම්බ වෙනවා. ඒකට පුළුවන් කතා කරන්න ඒ ගැන. දැන් කතා වෙච්ච කාරණා අනුව නිකන් විපක්ෂය අදනවා උත්සාහ කරනවා අපේ විසින් ආණ්ඩු පක්ෂයේ විසින් මේක ඉදිරිපත් කළේ නැහැ කියන එක විශේෂයෙන් කෝප් කමිටුවේ සභාපතිතුමා ඉතාමත් පැහැදිලි විග්‍රහයක් කළා අද තමයි පාර්ලිමේන්තුව නව ආණ්ඩුව පත් වුණාට පස්සේ පටන් ගන්න පළවෙනි දවසේ ඉතින් අපි ඉතාමත් කැමති 2005 න් පස්සේ මම හිතන්නේ මහ බැංකුව බැඳුම් කර වංචාව නිසා මේ රටට සිදුවෙච්ච පාඩුව මේ රටේ ජනතාව දැනගන්න ඒ නිසා අපි ඉතා ඉක්මනින් ඔබතුමාට යෝජනා කරනවා මේක ඉතා ඉක්මනින් කෝප් කමිටුව පත් කරලා රටේ ජනතාවට මහ බැංකුව වරු කවුද කියන එක විවෘත කරන්න කියන එක රංජිත් සොයිසාගරු මන්ත්‍රීතුමාගේ අභාවයෙන් මට ඊළඟට මනාප තිබිච්ච නිසා ඒ අවස්ථාව ලැබුණා. පහුගිය මැතිවරණයට ඉස්සෙල්ලා මේ සභාවේ වෙච්ච විවස්ථා විරෝධී ක්‍රියාවක් නිසා මම දේශපාලනඥයෙක් විදිහට පියත් රට වෙනුවෙන් දේශපාලනය කර හරි දේ වෙනුවෙන් කැපිපෙනුනේ. මහින්ද මහත්මයාත් එක්ක මගේ කිසිම ගැටලුවක් නැහැ. අගමැතිතුමනි විවස්ථාවට විරුද්ධව යම් කිසි ක්‍රියාවක් කරනවා නම් එතන මට දේශපාලනය කරන්න බැරි නිසා මම වේලාවේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී ඉඳියා. ඒ නිසා අද මේ අවස්ථාවට මේ විපක්ෂයට අවිල් අසුන් ගන්න සිද්ධ වුණේ ඒ වෙලාවේ ගත්ත වැරදි ක්‍රියා මාර්ගයක් නිසා මෛත්‍රීපාල ජනාධිපතිතුමා. ඒ නිසා මම එක්සත් ජාතික පක්ෂයේ තුල ඉදිරියේදී දේශපාලනය කළා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පක්ෂ නායකකම ඉස්සරහට ගෙනහිල්ලා කොහොම හරි අගමැතිවරයා දක්වා කටයුතු කරන්න මම මහන්සි වෙනවා. සභාව කල්තැබීම ගරු සභානායකතුමා 7 වෙනි දින පස්වර 1 දක්වා සභාව කල්තැබිය යුතුයි යෝජනා කරන 7 වෙනි දින අපරභාග 1ට දක්වා කල්තැබුණු ඇත. මේ අතර ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ දෙදින විවාදයක් පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන 7 සහ 8 වෙනිදාට නියමිතයි. හපුතලේ නගරය ආසන්නයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සැහැල්ලු ගුවන් යානයක් අද උදෑසන අනතුරකට ලක් වුණා. මෙම අනතුරෙන් යානයේ ගමන්ගත් ගුවන් නියමුවන් දෙදෙනා සහ තවත් ගුවන් හමුදා සමාජිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මේ අතර අදාළ අනතුර පිළිබඳව සුවා බැලීමට විශේෂ කමිටුවක් පත් කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙන්විරත්න මහතා ප්‍රකාශ කළා. හපුතලේ තඹපිල්ලේ වතු අය ආසන්නයේදී අද උදැස්සන ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y12 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් අනතුරකට ලක් වුණා. අනතුර සිදුවන අවස්ථාවේදී යානය හම්බන්තොට වීරවිල සිට රත්මලාන ගුවන් හමුදා කඳවුර වෙත පියාසිර කරමින් තිබූ අතර මෙම යානය ආවේක්ෂණ රාජකාරී සඳහා පිටත්ව තිබූ ගුවන් යානයක් බවයි ගුවන් හමුදාව ප්‍රකාශ කළේ. අනතුරින් ගුවන් යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනා සහ නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. බලගල නායක WAMBNB වීබැද්ද බලපන්ති ලුතිනල් KMDL කුලතුංග සහ සහාය නිලධාරින් වන සරයන් DW PW කුමාර සහ LAC හෙට්ටිආරච්චියන ගුවන් හමුදා නිලධාරින් සියු දෙනයි මෙලෙස අනතුරින් ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ. මේ අතර අද පෙරවරුවේ සිදු වූ මෙම ගුවන් අනතුරින් මියගිය ගුවන් හමුදා නිලධාරින් සියු දෙනා අතරින් නුවන් ලහිරු දර්ශන හෙට්ටිආරච්චි මහතා මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. සහෝදරින් සියු දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන මෙම ගුවන් නිලධාරියා ජනවාරි පළමුවනදා නිවසේ රැඳී සිට නැවතත් සේවයට වාර්තා කර තිබෙනවා. විවාහකයෙකු වනේ මහතා 2009 වර්ෂයේදී ගුවන් හමුදාවට එක්ව ඇති අතර මිය යන විට 30 වියෙහි පසු වුණා. අදාළ අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් නියමුවා විසින් දැඩි පරිශ්‍රමයක් දරමින් යානය ජන මුක්ත ස්ථානයක් වෙත පියාසර කරවීමට ප්‍රබල උත්සාහයක් දරූ බවට සාක්ෂි පවතින අතර එය සිද්ධිය ඇසින් දුටුවන්ද පවසනවා. ඔස්ලෙන්ද පෙට්ට වාගේ ඉඳලා නිකන් උඩට ආවා. ඇවිල්ලා අර මල් ගහක් තියෙනවා අපේ ගේ ඉස්සරහා. ඒකට වදින්න ගියා. ඒක වදින්නේ නැතුව එයා U-turn එකක් ගත්තා.
බීර ගන්න පුළුවන් විදියට එයා ගන්න ඇති. ඕක ඇවිල්ලා ගහට වැදුණු. ගහට වැදිලා තමයි වෙදිච්ච ගමම පුපුරලා ගිනි ගත්තා. මෙම අනපේක්ෂිත අනතුර හබතලේ තඹපිල්ලේ ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. අදාළ අනතුරට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් සුවබැලීම සඳහා ගුවන් හමුදාව කමිටුවක්ද පත්කර ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ. මෙම සිද්ධිය සම්බන්ධව තොරතුරු ලබාගත් තොරතුරු මත මේ සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් ශ්‍රී ලංකා පොලිසියත් මේ අනුවට කටයුතු කර ඇති බවත් මේ සම්බන්ධව වැඩිදුරටත් ඒ ආයතන ප්‍රධානීන්ගෙන් සහ ලබාගත් තොරතුරු තහවුරු කරනවා. මේ අතුර සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව. පසුගිය රජයේ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා. මේ අතර ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස රාජ්‍ය අමාත්‍යවරුන් වන කෙහෙලිය රමුක්වැල්ල හා මහින්දානන්ද අලුත්ගම්ගේ යන මහත්වරුන් පත් කිරීමටද අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද රැස් වූ අමාත්‍ය මණ්ඩල තීරණ දැන් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර සිටියේ. පසුගිය මුළු කාල පරිච්ඡේදයේ තුලදීම මේ රටේ ඒකාබද්ධ විපක්ෂයේත් එවැගේම මේ රටට ආදරය කරන සියලුම සංවිධාන හා පුද්ගලයන්ගේ ඉතාම දැඩි දෝෂ දර්ශනයට ලක් වෙලා තිබුණ ප්‍රතිත්‍රස්ත පනත සම්පූර්ණයෙන් ඉවත් කිරීම සඳහා වෙන යෝජනාව කැබිනට් මණ්ඩලයට විදේශ සම්බන්ධතා පිළිබඳ ගරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරනු ලැබුවා. දැන් 78 තිබෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත ඒ ආකාරයෙන්ම බලරහිතව තියෙන අතර මින් ඉදිරියට ප්‍රතිතක්ෂ පනත යනුවෙන් ත්‍රස්තවාදීන් හුරතල් කරන්නට අදාළ වෙන පනත සම්පූර්ණයෙන් අකුරගෙන තියෙනවා. සියලුම ජනවර්ගවල අය ඇසක්මෙන් රැක ගැනීමත් ත්‍රස්තවාදයේ වලක්වල බියෙන් හා සැකෙන් තොරව සෑම පුරවැසියෙකුටම ජීවත් වෙන්න ඉඩ ප්‍රස්ථා ලබා දෙන ආකාරයට සැමට එක නීතියක් ක්‍රියාත්මක කරන රටක් බවට මේ වර්ෂයේ සිට අපේ මව්බිම පරිවර්තනය වෙනවා. ඉදිරියටත් පොහොර සහනාධාරයේ සෞභාග්‍යයේ දැක්ම අනුව පවත්වාගෙන යාමට පසුගිය කාර්තුවල ගෙවීමට ඇති මුදල් වෙනුවෙන් රුපියල් බිලියන 3ක ප්‍රතිපාදනයක් වෙන අනුමත කර දෙන්නට කැබිනට් මණ්ඩලය තීන්දුව කරා. ක්‍රමානුකූලව ඉදිරි වසරවල මේ රටේ රසායනික පොහොර භාවිතය අඩු කරන්නටත් ඒ වෙනුවට කාබනික පොහොර ආදේශ කරමින් ගුණාත්මක භාවයෙන් ඉහළ ආහාර නිෂ්පාදනයක් සිදු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය තීන්දුව කරනු ලැබුවා. ජාතික සම්පත් විකුණන බවට පැවති ආණ්ඩුවට ඔබතුමාලා චෝදනා එල්ල කරා. මේ ගිවිසුම විකුණා දැමීමක් නේ බදු දීමක් සිදු කරලා තිබෙනවා. ඉතින් ඒක පසුගිය ආණ්ඩුව කාලෙදි ගත්ත තීන්දුවක්. එම ගිවිසුම එලෙසම ක්‍රියාත්මක වෙනවද? අපි රජය එතකොට මේ විදේශ ආයෝජන රටට වාසී ලෙස ලබා ගැනීමේදී ඉඩම් සින්නක්කර විකිණීමේ ප්‍රතිපත්තියෙන් රාජ්‍ය දේපොළ පුද්ගලීකරණයේ ප්‍රතිපත්තිය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්තිය නෙමෙයි. අද මේ ප්‍රකාශනෙත් සඳහන් බදු දීම් දිගටම කෙරෙනවා. බද්දර ගත්තාම මේ බදු කාලය අවසන් වෙච්චාම ඒ භූමිය අයිති වෙන්නේ රජයට. වර්තමානයේදී තියෙන්නේ අපි සියලුම රටවල් සමග මිත්‍රශීලී ආර්ථික සහයෝගිතා දේශපාලන සහයෝගිතා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව තමයි මෙහි සඳහන්. අසල්වැසි ඉන්දියාව ගත්තොත් අපිට අසල්වැසි මේ ප්‍රදේශයේ තියෙන විශාලතම රාජ්‍ය. ඉතින් ඒක එක භාෂාවකින් කියන්නේ මේ රටේ අතිමහත් බෞද්ධ ජනතාවගේ භාෂාවෙන් තමයි ඒ ගීතය නිර්මාණය කරලා තියෙන්නේ. එයින් තමයි ජාතික උත්සවවලදී ඒ ගීතය කියන්නේ. අමතුමා දන්නවා මේ 2016 රජයේ තීරණයන්නේ ඒක ගැන අපිට කියන්න බෑ. රටේ 69 ලක්ෂයක් ජනතාව බෞතර ජනතාව ප්‍රාර්ථනා කරලා තියෙන ජනතා අභිලාෂයන්ට අනුකූල වෙන ලෙස තමයි රජයේ ප්‍රතිපත්ති තීන්දු කරන්නේ. මහ බැංකු මංකොල්ලේ පිළිබඳව බැඳුම් කර කොමිසමක් මගින් ලබා දුන්න ජනාධිපතිවරයාට වාර්තාවක්. එය ජනාධිපති වාර්තාව පිළිබඳ බැඳුම් කර කොමිසමේ පාර්ලිමේන්තුවේ විවාදයක් පැවතුණා. විවාදයේ අවස්ථාවේදී දෙමළ හා අනිකුත් භාෂාවන්ට පරිවර්තනය වෙලා නැති නිසා විවාදයේ අත්හිටුණු ලැබුණා. ඒ අත්හිටුණු ලැබූ විවාදය නිසා තමයි මේ කොමිසමේ වාර්තාව සම්පූර්ණයෙන් මහජනතාව අතරට ගියේ නැත්තේ. අලුත් පාර්ලිමේන්තුවක් ඇතිවීමෙන් පසු ඒ වාර්තාව දැනගැනීමට සලස්සන අතර බැඳුම් කර සිද්ධියට සම්බන්ධිත චූදිතයන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විදේශ කටයුතු භාර අමාත්‍ය අපේ ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මේ වන විට ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා.
වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරණ සමයේදී ජනතාවට ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහමි මහතා පවසනවා. ඒ නාතන්ඩිය ප්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් පාර්ලිමේන්තුවේ බහුතරයදීන අපිට තා අපි පිනට ඒගොල්ලන්ට ආණ්ඩුව දුන්නයි අපි ආණ්ඩුව දුන්නේ. ආණ්ඩුව දුන්න 69 ලක්ෂයක් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දෙ දුන්නා. හැබැයි ඒගොල්ලෝ අර අනිත් එකාගේ කලිසම හොදට ඇදගෙන තමුන්ගේ වගේ කියාගෙන යනවා වගේ අද ආණ්ඩුව අරගෙන ඒගොල්ලෝ කරන්නේ අපි බලාපොරොත්තු වෙච්ච ජනතාවගේ වැඩ කොටස නෙවෙයි. අද කරන්නේ ඒකට හාත්පසින්ම වෙනස්යක්. ඒ නිසා පැහැදිලිව කියන ආණ්ඩුව සම්පූර්ණ වැරද්දක් කරන්නේ මේ රටේ සහිංසක ජනතාව. අද මේ රට විකුණන්න පටන් අරන් තියෙනවා. මේ රටේ බඩු මිල අහසට යනකොට ඒකට කතා කරන්නේ නැහැ. අද MCC ගිවිසුම අත්සන් කරන්න සූදානම් වෙනවා. මේ මැතිවරණ ඉවරණ එකක් තමයි ඒගොල්ලෝ තෙපර බාන්නේ. මේකටද මේ ආණ්ඩුව අපි පිනට දුන්නේ මේගොල්ලන්. මේගොල්ලන්ට දුන්නේ අර පොරොන්දු වෙච්ච පොරොන්දු ටික ඉෂ්ට ගන්න. අද මේ වෙනකොට ඒ සියල්ල කඩලා තිබියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය උපරිම ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන් වත්මන් ආණ්ඩුවට අසාධාරණයක් සිදුව ඇති බව අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපේ රටේ ඉඩම් ප්‍රශ්න විසඳීමේදී තාම කල්ගත වෙන වැඩපිළිවෙළක් තමයි මම අමාත්‍යාංශයේ පාරගතන පස්සේ පේන්න තිබුණේ. අපේ අමාත්‍යාංශවල වැඩ කටයුතු කරනකොටත් අපි මේ යල් පැන ගිය ක්‍රම හොඳට අපිට දැක ගන්න පුළුවන් වුණා. ඒ නිසා අපි තාම කෙටි කාලයකින් හැකි ඉක්මනින් ඔප්පු ලබා දෙනවා. ඇත්තටම කාටත් විනිවිද භාවයෙන් පේන දෙයක් තමයි තම්පි කරනව කැමැතිවරයා අර ළමයේ කප්පලා දරුණේ කප්පලා ඒ කරපු කටයුත්ත පලා ගිය එක රමට්ටපු එක තමයි පැහැදිලි. ඒ වගේම තමයි රාජසේනාරත්න ඇමතිවරයා අර කිමුල් කටව් එක රඟපාපු අපදීලා දෙනවා පොඩි කිමුල්ලු දෙන්න තාම හිරේ දාලා. ඉතින් මේකෙන් අපිට පේනවා මේ 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 අපි සාධාරණව ඉටු වෙනවද කියන ප්‍රශ්නේ. ඉතින් අපිට තමයි කිව්වේ බලෙන් නඩු දාන්න යනවායි කියලා. එහෙම නෙමෙයි අද වෙනකොට ආණ්ඩුවට සාධාරණ ඉටු වෙලා නැති එක තමයි අපිට පේන්නේ. අපේ ප්‍රජාතන්ත්‍රවාදය දැන් ගියවා කියලා වැඩි කියලා තමයි මට නම් තේරෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවන්නේ නම් මෙරට ජනතාවගේ සහය ලබා ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අවිස්සාවේල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. පහුගිය ආණ්ඩුව ගැන කතා කරන්න කැමති නැහැ. මොකද හුඟක් වෙලාවට අලුතෙන් ආණ්ඩුවක් ආපහම පහුගිය ආණ්ඩුවේ දේවල් කීයක ඉන්නවට වඩා අපිට තියෙන්නේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් අඩුපාඩු අවම කරමින් කටයුතු කිරීමේ වගකීම තමයි අපිට තියෙන්නේ. අනිත් අයගේ වැරදි හෝ වෙන එකේ තේරුමක් නැහැ. ඒ කෙසේ වෙතත් රටක ව්‍යවස්ථාවක යම් වෙනස්කම් කරනවා නම් ඒක රටේ ජනතාවත් එක්ක සම් සාකච්ඡාවකට සම්බන්ධ විය යුතුයි. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය තුළ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරන්නත් පුළුවන්. එතනින් එහාට යන දෙයක් තියෙනවා නම් සමස්ත ජනතාවත් සමගම අපි සාකච්ඡාවකට අවතීර්ණ විය යුතුයි. අනිවාර්යයෙන්ම මේ ආණ්ඩුව ආපු ගමම කියන්නේ පැය 48න් ඊට වැඩිය දේවල් ගොඩාක් තිබ්බ කරන්න. නමුත් මේ මහ බැංකු වාර්තාවක් තියෙනවා. විශේෂ කොමිෂන් වාර්තාවක් තියෙනවා. කොමිෂන් වාර්තාව අනුව නියත වශයෙන්ම අවශ්‍ය නීතිමය පසුබිමක් තුල එය ක්‍රියාත්මක වෙනවා. මාසකෙන් කලකිරණොයි කියන එක නම් අතිශෝක්තියක්. මොකද මේ මැජික් පෙන්වන්න බෑ ආණ්ඩුවකට. ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා සහ නව ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා වැඩබාර ගැනීම අද පෙරවරුවේ සිදුවුණා. ඒ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී. ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ජයන්ත ධර්මදාස මහතා සහ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා ලෙස චිත්‍රපට නිෂ්පාදක රොහන් වැලවිට මහතා නිල වශයෙන් රාජකාරි බහර ගැනීම අද පෙරවරුවේ සිදුවුණා. ඒ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ නිලධාරීන් ඇතුළු කලාකරුවන් රැසක් එක්ව සිටියා. අපි අධිකරණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂතුමාටත් අගමැති මහින්ද රාජපක්ෂතුමාටත් ස්තුති පුද කරනවා. අපි ගැන විශ්වාසයක් තියලා මෙතෙන්ට පත් කළා. මේ වැඩ කොටස ඉෂ්ට කරන්න අපෙන් බලාපොරොත්තු වීම ගැන අපි තාම සමාජිකින් පත් කළා නැහැ. බෝඩ් එක පත් කරලා පස්සේ අපි ප්‍රෙස් එක ගෙනල්ලා අපි දෙන්නම හොඳ සාකච්ඡාවක් දෙන්නම්.
දැනට කියන්න තියෙන්නේ අපි ශ්‍රේෂ්ඨ ඔක්කොම වගේ ඇවිල්ලා ඉන්නවා එකතු වෙලා ස්ටාෆ් එකත් එක්කයි ඔක්කොම අපි එකතු කරගෙන පළවෙනි මාස තුන ඇතුළත ඉතා හොඳ වැඩකොටසක් කරන්න යනවායි කියලා කියන්නේ. වෙන මාසේ වසර ගාණක් ඉඳලා ශේෂ්ත්‍රයට සේවයක් කිරීමට අවස්ථාව ලැබීම අත් සතුටු වෙනවා. චිත්‍රපටි සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් ජයන්ත ධර්මදාස මහතා මේ හතරවෙනි වතාවට පත් වුණේ. ඒ වගේ අධ්‍යක්ෂින් බහුල විශාල දක්ෂතාවයක් තියෙන ව්‍යාපාර ශේෂ්ත්‍රයේ අධ ප්‍රමුඛයෙක් හැටියට සිටින ජයන්ත ධර්මදාස මහතාත් එක්ක මට මේ සිනමා කර්මාන්තයේ කටයුතු කරන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මම දකින දේ නම් මේ වෙලාව වෙනකොට අපේ රටේ සිනමාව ඉතාම පල්ලෙහා මට්ටමකට තියෙන්නේ. මේක ගොඩ ගැනීම සඳහා සමස්ත කර්මාන්තයේ සියලුම දෙනා සංස්ථාවත් එක්කලා එකතු වෙලා ඉදිරියට යන වැඩපිළිවෙලක් අපි කෙටි කාලයකින් ඇතුළත ක්‍රියාත්මක කළ යුතුයි කියන තැනක තමයි මම ඉන්නේ. අපිට ඒක කරගන්න හැකියාවක් ලැබෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ ආශිර්වාදයත් ගරු අගමැතිතුමාගේ ආශිර්වාදය සභාපතිතුමාටත් මටත් දෙන්නටම තිබෙනවා. එතුමන් දෙදෙනාගේ අනුමැතියට යටත්ව තමයි අපි දෙදෙනාට මේ තනතුරු දෙක ලැබුණේ. ඒක නිසා අපි විශේෂ වැඩපිළිවෙලක් කෙටි කාලීන වැඩපිළිවෙලක් හදලා සිනමා කර්මාන්තයේ වර්තමානයේ තිබෙන අර්බුදයේ විසඳීමට කටයුතු කරනවා. බුලත් සිංහල වේයන්ගල්ල පාසල අසල පිහිටා ඇති පාලමක් කඩා වැටීමෙන් ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා. වේයන්ගල්ල පොළේගොඩ මාර්ගයේ වේයන්ගල්ල පාසල අසල පිහිටා ඇති පාලම කඩා වැටීමෙන් ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා. නව පාසල් වාරය ආරම්භයත් සමග ළමුන් පාසල වෙත යන්නේ ලී දඬු වලින් සැකසූ ඒ දණ්ඩක් භාවිතා කරමින්. ප්‍රදේශවාසීන් පවසන්නේ එම ඒ දණ්ඩ ඔස්සේ ගමන් කිරීම ඉතා අනාරක්ෂිත බවයි. මේ පාර ප්‍රධාන පාරක් මේ කියන්නේ මරණයක් වුණත් පල්ලියට ගෙනියන්නත් සෝම් පිටනේ ගෙනියන්නත් බොහොම අමාරුයි. රෝහලකට ලෙඩෙක්ව ගෙනියන්නත් බොහොම අමාරුයි. ඒ නිසා බඳරන් ඉක්මනින් හදා දෙන්න කියලා අපි ඉල්ලා සිටි. ප්‍රධානම හේතුව මේ ස්කෝල් ළමයට යන්න එන්න වෙන මගක් නැහැ. මේ පාලමේ විතරයි ගොඩ මෙගොඩ වෙන්න ඕනේ. අනිත් එක ලෙඩෙක් වුණත් හරි හදිසියෙ ගෙනියන්න වෙන්න ඕනේ. මේ ගමෙන් ගොඩ වෙගොඩ වෙන්න ඕනේ. මේ පාලමේ කාරුණික ඉල්ලා සිටින්නේ මේ පාලම ඉක්මනින් හදා දෙන්න ලෙස. ජීවිත අන්තර වෙන පාලමක් මේක. එඳ මේ අර දැන්ට ලෑල්ලක් දාලා තියෙන යන්න එන්න. ඒකෙන් ළමයිට යන්නත් බෑ. එඳ මොනාරිකල් ඉක්මනට මේ පාලම හදලා දෙනවා නම්. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් අනුරාධපුර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මොරකොඩ ප්‍රදේශයේදී අද උදැසන කන්ටේනර් රථයක් අනතුරට පත්වී තිබෙනවා. කොළඹ සිට යාපනයට භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ මෙම කන්ටේනර් රථේ සෙසු රෝද කට්ටලයේ ගැලවී යාමෙන් රියදුරට රථය පාලනය කරගත නොහැකි වීම මෙයට හේතුවයි. මෙම අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති අතර අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ තලාව පොලිසිය විසින් සිදු කරනු ලබනවා. මටපොල පොලිස් වසමේ නින්දාන ප්‍රදේශයේ බබර් සප්පුවක් තුළදී කතුරකින් ඇන තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ 7:30ට පමණ බීමත් පුද්ගලයෙකු විසින් කොණ්ඩේ කැපීමට පැමිණ සිටි තරුණයෙකුට මෙලෙස කතුරකින් ඇන ඇති බවයි පොලිසිය පවසන්නේ. බරපතල තුවර ලැබූ පුද්ගලයා මටපොල රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ සවස ඉහළගම හිඟුරුකලේ ප්‍රදේශයේ නිවසක් අසල සිටි අඩි 7ක් පමණ දිග පිපුරෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන තිබෙනවා. අද උදැසන කල්මුනේ ප්‍රධාන මාර්ගයේ සිදු වූ අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් දෙදෙනෙකු තුවාල ලබා මඩකලපු මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. රියදුරට රථය පාලනය කරගත නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කාත්තන්කුඩි පොලිසිය විසින් සිදු කරනු ලබනවා. සියත ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. දවස නුසුම් කළ තවත් පුවත් දැනගැනීමට පිවිසෙන ලංකාවේ අංක එකේ සිංහල වෙබ්අඩවිය වන www.siyathanews.lk වෙබ්අඩවිය වෙත යළිතම රාත්‍රී 9:35ට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.